යි බෝවන් කලාදොරින් අද අපි සාකච්ඡා කරන්නේ උසස් පෙල සිසුන් සඳහා ඉතිහාශ විසිහි ලංකා ඉතිහාසේමකින් සාකච්ඡා කරන දේවානම් පියතිස්ස රජතුමා පිළිබඳව. හොඳයි අපි ඒවෙත යොමුුවමු අනුරාධපුරයේ රජව සිටි මුොටසේව රජතුමාගේ දෙවැනි පුත්‍රයා වුනේ තිස්සකුමාරයා. මහාවංශය ඕගෙන විස්තර කරන්නේ ඔහුගේ අනෙකොත් සොයුරන් අතරින් බුද්ධමත්හා යහපත් හැසරීමතින් සේශෘතමයා තිස්ස කුමාරය කියල. මේආකාරයට මුටසිව රජතුමාගෙන් පසු ලංකාදියපේ රචිකමට පත්වූයේ එතුමාගේ දෙවෙනිපුොත් තිස්ස කුමාරයා. තිස්ස රජතුමාගේ රාජ්‍ය සමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ ආරම්භ වන්නේ කිස්තුපූර්ුව දෙසය පණහෙ ඉඳලා දෙසය දහයි දක්වා කාල පරිච්චේදය අපිට හඳුනාගන්න පුළුවන්. මේ ආකාරයට, දේවන පේතිස රාජ්‍ය සමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එම රාජ්‍ය සමය දේශපාලන මේ වශයෙන් වැදගත්ව නාකාරය පිළිබඳව අවධානය යොම්කිරීම වැදගත්. දේශපාලන මේ වශීෙන් සලකන විට ශ්‍රී ලංකා ඉතිහාසෙහි පිළිගත හැකි කාලනිර්ණයක් දේවානම් පේතිස රාජ්‍ය සමයේ සිට ආරම්භවීම වැදගත් කරුණක් ලෙස අපිට සලකන්න පුළුවන්. මහවංශී සඳහන් තොරතුරවලට අනුව මුටසීව රජුට පසු අනුරාධපුරී රාජ්‍යත්වයට පත් දේවානම් පීතිස්ස රජුගේ අභිසේකයත් සමග මුතුමෙනික් වැනි වටිනා වස්තූන් පහළ වෙලා තිේනවා. රජුවම වස්තූන් සමඟ අරිට්ට කුමරු ප්‍රධාන කොටගෙන බමුණුය ඇමතිය සහ ගණක යන අයගෙන් සමන්විත දූත පිරිස අසෝක අධිරාජ්‍යාවවෙත අවලතේනවා. දේවානම් පීතිස්ස රජතුමා සහ අසෝක අධිරාජ්‍යවෙත පැවතියේ නොදු දු මිත්‍රත්ය. මේ මිත්‍රත්තේ ප්‍රතිඵලයක් වශයෙන්දරුවනි අසෝක රජ විසින් ඔවුන්ට කල්මනාසත්කාර කරලා අරිට්ට කුමරුට සේනාපති තනතුරත් බමුණුට පුරුවෝ ෙත තනතුරත් ඇමතිවරයාට දණ්ඩනාක තනතුරත් ගණකට සිටු තනතුරත් ප්‍රධානය කරලා තිේනො. මේ ලංකාවේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ තනතුරු පිහිටුවීම සම්බන්ධයෙන් වැගගත් සන්ධස්ථානයක් ලෙසසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒවගේම තමයි අසෝක රජ විසින් තිස්ස රජුගේ අභිෂේකයට අවශ්‍ය පංචකකුද බාන්්ඩ සමඟ තුටු පණඩුරු එවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අසෝක රජවිසි නිවන ලදා පිෂේක උපකරන උපයෝගී කොටගෙන තිස්ස රජජු මෞර සම්ප්‍රදායට අනුව අභිෂයකය ලැබූ බව මහාවංශයේ සඳහන් වෙනවා. මීට ාමතරව දෙවනපියයන විරුද්ධනාමයක් සිය නමට එක්කරගෙන තියෙනවා. මහාවංශේයට අනුව මේ දේවානම් පේතිස්ස රජුගේ දෙවනා භිෂේකය. නමුත් මහාවංශ ටීකාවට අනුව මෙරට සිදූ ප්‍රථම අභිෂයකය වන්නේ මෙයයි. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය ගෙන සලකන විට එහි වැදගත් අංගයක් වූ අභිෂයකයේ සහ දෙවනපේ යන උපාධනාමේ භාවිතා කිරීමේ ආහරම්භක අවස්ථාව වශයෙන් දේවානම් පේතිස රාජ්‍ය සමය දේශපාලන වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම තමයි, ප්‍රතම වරට ලංකාවේ රුහුණු රට මලේ රට හා උතුරේ තවත් විශාල ප්‍රදේශය එක් රචිකුගේේ ආධිපත්්‍යයට යටත්වීම පිළිපඳ සංකල්පයතු වනේද මෙවන් අවධියක. හොඳයිමීළඟට අපි අවධානයේ යොමුකරමු දේවානම් පීතිස්ස රාජ්‍ය සමය තුළ බුදු සසුන පිහිටුවීම සම්බන්ධය. ඉන්දිියාවේ අසෝක අධිරාජ්‍ය සහ දේවානම් පේතිස රජ අතර පැවතයේ අභේතනයෝ මිත්‍රත්වයා. මිත්‍රත්වේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට බුදු දහම ලැබුණා. මීන්ද හිමියන්නතුරු ධර්මදූත පිරිස පොසුන් පොහෝදා මිහින් තලේට ධර්මය ගෙනාව. තමාගේ පුතාහා දියණිය යන දෙදෙනම ධර්මප්‍රචාරයේ සඳහා ලංකාවට පිටත් කරෙව්වා. මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරනවනම් ලෝකේපුරා බුද්ධ ධර්මය පැතිරවීම ඉන්දියාවේ අස්සෝක අධිරාජයාගේ පරමාබිලාශය වුණ. පුතනුවන් වූ මහින්ද හෙවත් මිහිඳු හිමියන් ලංකාදීපේටයවා ශ්‍රී ලංකා වාසීන් බුද්ධාගමට හරවාගත යුතුයයි අසෝක අධිරාජ්‍යාගේ තීරණය වුණ. මහින්දාගමනය කේන්ද්‍ර කරගෙන ඇති මේ සංසිද්ධීන් සියල්ල ලංකා යිතිහාසයේ ඉතා වැද්දගත් සන්ධස්ථානයක් බවට පත්ව වුණ. මහාවංශේට අනුව හතලි ස්ථාහක් පමණුවූ සෙබලසේනාවක් සමඟ දේවානම් පේතිස්ස රජතුමා, මිස්සක නම් පර්වතයා සැල දඩකිලිහියේදී සිටියා. පාරම්පරිකව පැවතෙන තුරුතුරුවලට අනුව මේ දිනය දරුවනේ පොසොන් පුර පසුලොස්සක දිනය. මිස්සක පවපාමුලට පැමිණී දේවානම් පේ තිස්සරජතුමා මුල්කො දැක ඌූ ලහුබඳිමින් වනය තුළට වැදුනා. මෙහිදී තිස්ස රජතුමාට මිහිඳු මහාරහතන් වහන්සේ මුුණ ගැසුුණ. මිහිදුු හිමි තිස්ස රජවාමතා මහාරජ අපි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු ඔබ කිරියූ පන්්න්න අනු කාම්පාවෙන් දම්ඹ දෙවසිත පැමිණියමු යැයි පවසා තිබෙනවා. දේවානම් පේතිස්ස රජුට තමමිතුරු අශෝක පිළිබඳ තොරතුරු සෙහිරණ ගුණාතර පැමිණි පිරිස ධර්මප්‍රචාරක කටේතු සඳහා ඉන්දිියාවේසිත පැමිණ ඇති බවරජුටාවබෝධ වුණ. මේ අනුව දරුවනේ මිහිදු හිමියන් ධර්මයේ දේශනා කළ අතර ඉන් පස්සුතිස්ස රජතුමා බුදු දහම වැල්ද ගත්තා. මිඳු මාහිමියන් ලංකාවට වැඩමකිරීමත් සමඟ ආගමිකශේශ්‍රයේ පමණක් නොව, දේශපාලනික, සාමාජීය, සංස්කෘතික සහ ආර්ථිකාදී සෑම සේෂශ්‍රයකම අභිසංවර්ධනයක් ඇතිවුණා. චාරිත්‍ර වාරිත්‍ර, සිතුම් පැතුූම්, මානවහිතවාදී ලක්ෂණ, කරුණාව, මෛත්‍රයාදී උතුම් මානුසික ගුණාංග මෙරට ජනයා තුළ ඇතිවෙන්න පටන්ගත්තේ මේ මහින්දාගමනේ ප්‍රතිඵලයක් වශයෙන්. ශාසරය මෙහි පිහිටුවීමෙන් පසුව සීමා බන්ධනය කිරීමේදේ මුළු නගරේම ඇතුළත්වනසේ සීමාව පිහිට වූ බව ඉතිහාසය සඳහන් වෙනවා. රජතුමා තුළ තිබූ දැඩි ආගමික භක්තිය අපිට මින් පැහැදිලි වෙනවා. මහමීග වනය එනම් මහමි වුුණාවූයන, සංගරත්නයට සඟසතුකොට මිහිඳු හිමියන්ට පූජා කලා. මේය බුද්ධ ශාසනය ශ්‍රී ලංකදීපයේ පිහිටවීම සම්බන්ධයෙන් ඇතිවූ වැදගත් සංසිීද්ධයක් ලෙස අපිට සලකන්න පොළවා. තේරවාදේ බුදු දහමේකේන් දරස්ථානය වූ මහා විහාරය පිහිටවලු ලැබවේද මේ කාලවක්කවානුවේදී. දේවාලනම් පේතිස්ස රජු මිහිඳු හිමියන්ගෙන් විමසනලද්දේ දැන් බුදු දහම මෙහි ප්‍රතිස්ථාපනයවවා දැ යන්න පිරිබඳව. මෙහි කුල කුමරුවෙක් පැවිද උපසම්පදාවී ධර්මය දැන උගෙන විනය ප්‍රගුණ කොට විනය කර්ම කරනතුරු බුද්ධාගම නොපිහිටන බව මෙහිඳු මහරතන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනෝ. මෙහිදී අරිට්ට කුමරු පැවිදි කළ බව ඉතිහාසය සඳහන් වෙනවා. මේය ශ්‍රී ලාංකීආයෙකුගේ ප්‍රථම මහන උපසම්පදාව වශයෙන් හඳුන්වන්න පුළුවන් හොද. ික්ෂ ශාසනයේ මිහිඳදු හිමියන් වැඩමකොට ප්‍රතිෂ්ඨාපනය කළා සේම ජයි ශ්‍රීීමමාආබෝධිය රැගෙන භික්ෂණී ශාසනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සංගමිත්තා ඇතුළු පිරිස ලංකාවට වැඩම කලා. ශ්‍රීීමාබෝධිය රැගෙන වැඩම කිරීමෙන් මෙහි බෝධියයට වන්දනාමාන කිරීමට මෙරට ජනයාට හැකියාව ලැබුණා. මේ සිද්ධිය අපිට දුමින්දාගමනය වශයෙන් හඳුන්න පුළුවන්. බුදුදහම පැමැණීමත් සමඟ සිද වූ සුවිශේසි සිදුවවිීමක් ලෙස සැලකේ හැකි තවත් කරුණක් වන්නේ රට තුළ සදාචාර සංවර්ධනයට බුදු දහම රුකුලක්වීම. මිහිඳු හිමි රජු සමඟ අනාගතයේදී ඉදිවන පූජස්ථානයන්ගේ ස්ථාන ලකුණු කරමින් අනාගත මහාවිහාරය සැලැස්ම සකස්කලාාකාරය මහාවශ්‍ය කතුවරයා මහත් අභිරචියකින් වර්ණනා කරලා තිනෝ. එවගේම තමයි දේවානම් පියතිස්ස රජුවිසින් තූපාරාමය, දඹ කොළ විහාරය වෙස්සගිරිය ඉසුරුමුණිය සහ තිස්ස මහාවිහාරය ආදියූ පූචනය ස්ථාන රාශියයක්ක් ඉදි කළ. මේ තිරේ දිස්වෙන්නේ තූපාරාමය ඉසුරමුණය යනාදී පූජස්ථාන හොඳයි දරුවන මීළඟට අපි අවධානය යොමුකරමු දේවන පේතිස රාජ්‍ය සමය තුළ සංස්කෘතික වර්ධනය පිළබඳව. බුද්ධර්මය ේඛන කලාව පෝෂණය කිරීමටත් ඉන් පස සිංහල සාහිත්‍යයක් ඇතිකිරීමටත් හේතුවක් වුණා. බුදුදහමට අනුව පංච සීලය අනුගමනය කිරීම හේතුකරගෙන සදාචාර සම්පණ සමාජයක් බිහිවුණ. විහාර චෛත්‍යයන්, බෝධියවැනි පූජනය ස්ථානවලට පුද පූජා කිරීම වැනි වත් පිළිවෙත් මේ රචු කලා ආරම්භ වුණ. එපමණක් නොෆයි ආගමිකාතින්ද අධ්‍යාපන අතිந்து, ආරාමය ක්‍රයෙන් දස්ථානයේ බවට පත්වීම දක්ටට ලැබෙනවා. මේ ආකාරයට දඹදිවෙෙන්වු පන් තේරවාදී බුදුදහම රටරටවල් කීපේක ව්‍යාප්තවෙමින් සංවිධානාත්මක ලෙස නැගී ආවා. මෙවන් සංවිධානත්මක ආගමක් මෙරටට ලැබීමට හේතුව වනේ තිස්ස රජතුමාගේ අසෝකධිරාජ්‍යගේ ප්‍රබල මිතු දම නිසයි. බුදුදහම ලැබීමෙන් පසෝ ආගමික සංස්කෘතියක්. බිෙවීමට වැඩි කලා ගතුුණේ නැහැ සගමිත්තා තෙරනිී සමඟ දහට කුලේක සිිල්ප ශ්‍රේණීන්ගේ පැමිණීමන් ප්‍රධාන කාරණයක් ලෙසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි මීළඟට අපි අවධානය යොමුකරමු දේවනම් පිතිස්ස රාජ්‍ය සමය තුළ ගෘහනිර්මාණ ශිල්පයේ විකාශය පිළිබඳව. ගෘහනිර්මාණ ශිල්පයේ ආරම්භ හා විකාශයේදී මහින්දාගම්මනයට පෙර, ශී ලංකාව වාස්තු විද්‍යාව. එනම් ග්‍රහනිර්මාණ ශිල්පය ප්‍රාථමික අවස්ථාවක පැවැති බව පෙනේ. ගල් ගඩල් වැනි දිගුකල් පවතිනා මුද්‍රව්‍යභාවිතා කරමින් ගොඩනැගි ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක කෘටීන් දක්නත ලැබෙන්නේ බුදුසමය පැමිණීමෙන් පසුව බව ආචාරය ජීසී මැන්දිස් මහතා සඳහන් කරලා තියෙනවා. අනුරොර යගගේ ග්‍රහනිර්මාණ ශිල්පය හා කලා ශිල්ප සංවර්ධනය සම්බන්ධයෙන් මහමවුණ වෙන සාසනයට පූජා කිරීම තිස්ස රාජ සමේසිදූ වැදගත් සංසිද්ධයක් වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුව. පසු කළ ලංකාවේ තේරවාදී බුදු සමේහා බෞද්ධ සංස්කෘතියේ මෙන්ම අධ්‍යාපනේද ක්‍රෙන් දස්ථානී වූ මහාවිහාරයේ සැලැස්ම මහමවුුණ වයේන මධ්‍යස්ථාන කොටගෙන මේ අවස්ථාවේදී රජුගේ සහා ඇතිව මින්දුු හිමියන් විසින් සකස් කළ බව පේෙනවා. ඒ අනුව රජු සමග උයන සිසාරායාමීින් පසු කල මහාවිහාරයකට අවශ්‍ය සගකර්ම සඳහා මාලක, ගිනිහල් ගෙවල්, ශ්‍රීමමාාබෝධි රෝපන ස්ථානය සීමමාලකය, ලහබගගේ හා මහන්තුූපේවැනි ගොඩනැගල ඉදිවයුතු ස්ථානලකුණු කළේ මිහිඳු හිමියන් වෙසින්. මෙලෙස දේවානම් පියතිස රජ දවස සිට, බුදු සමය නිසා ලංකාවේ ්‍යයාආකාරයක ගොඩනැගිලිදූ බව ආචචාර්ය සනරත් පරණ විතාන මහතා සඳහන් කරනවා. ඒ අනුව පළමු වෙන්නවන්නේ භික්‍ෂූන්ගේ අවශ්‍යතාවයන් සඳහා වූ විහාරාශ්‍රිත ගොඩනැගිලි. දෙවෙන්නවන්නේ පොදුමාජනයාගේ වන්දනාමාන සඳහා අවශ්‍ය ගොඩනැගිලි. හොඳයි මේ ආකාරයට තිස. රාජපාලන සම බෞද්ධාභාසයෙන් මෙරට ආරම්භ විකාශී වූ ගෘහනිර්මාණ ශිල්පීගේ අංගාතර ස්තූප බෝධිගර චේතියගර ආසනකර උපෝසතාගාර ආදී තවත් බොහෝ දැ එනම් දාන ශාලා රෝහල්වැැනි නිර්මාණ වෙනවා. මෙලෙස දේශපාලන ආගමික සංස්කෘතික හා ගෘහනිර්මාණ ශිල්පයේ ආරම්භය හා විකාශය ගැන සලකන විට දේවානම්පියතිස් රාජ්‍ය සමේල් අතිශයෙන් වැදගත්තුූ කාලපරිච්චේදයක් වශයෙන් අපිට හඳුනාගන්න පොළුවන් හොඳයි මේ වීඩියෝ එක වැදගත්තුනා කියල ඔයාල හිත්තන වනම් අපේ YouTube චැනල් එක පහල ඇති සබස්ක්‍රයිහි බට්න එක කලික් කරලා ඊටහැ පැත් ඇති බෙල්ලායිකර එකත් කලික් කරලා අපි ඉදිරියේදීගේන අලුත් වීඩියෝස් සමගේ නැවත හමුවෙමු ඔයාලට සුභ දවස ප්‍රාර්ථනා කරනවා.